මම චන්න දිසානායක ලංකා බැංකු සේවක සංගමයේ සභාපති මේ සේවා නියුක්තිකයන්ගේ උපේන විට බදු අයකිරීම, ඉතා සීග්‍ර හ වර්ධනයක් ආණ්ඩුව ජනවාරි පළවෙෙන්දඇඳල ක්‍රියාත්මක කළ. අන්නේ ආකාරයට බදුවාය කිරීම නිසා මේ රටේ සෞඛ්‍යවේවා අධ්‍යාපනය වේවා මූල්්‍යයන්සය ඒවගේ මනෙකුත් සෙසු පෞද්ගල රාජ්‍යහා, පෞද්ගලිකාන්සයන් වල වෘතකයෝ. ගපිටින් රටහරදාලා යන තත්වයක් නිර්මාණය වෙලා තියෙනු. නමුත් මේ ආකාරයට ඉතාම අසාධහරණ අයුක්ති සහගත සදාචාරාත්මක නෝන විදිහට ඉහළ ප්‍රතිසතවලින් බදු අය කිරීම නිසා වෘතිිකයම් මාසය අන්තිමට මාසයක් තිස්සේ සේවය කරලා හම්බෙන වැටුපපත් වැටුප බදුවලට අයකරගත්තට පස්සේ මේ මිනිස්සුන්ට ජීවත්වන්න විදිහක්නෑැකින ප්‍රායෝගි තත්ත්ව අපි ආ්ඩුවේ බලධාරින්ට ජනාධීපවතිවරයා ඇතුළු. නිරන්තරයෙන් උදාහරණ සාහක්ෂි සහිතව පෙන්නල දුන්න. දෙතකොට ජනාධිපතිවරයාගේ ලේකම්වර ජනාධපති ලේකම්වරයා ලියවුමක් නෙකුත් කරන්නේ ලිකිතව අත්සංකරල ජනාධිපතිකාරයාලේ ලිපිසර්සය සහිතව අපි විශ්වාස කරනවා මේක ජනාධිපතිතුමාගේ මත එමනත්තන් ජනාධිපත්තුමාගේ අදහස කියලා. මෙටමේ තත්ත්වයන් සියල්ල සල කලා බලමින් ෘතථය වේදීන්ගේ ෘත්තයේය සමි ඒ එකකමුතුව හටියට අපි තිේන්දු කළ ආණ්ඩුව. ප්‍රජාතන්ත්‍රවාදීව අපි කරන මේ අටිසය සාධහරණ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වන්නේ නැත්තාං. අපි ඒ ඒකට විරෝධය දක්වලා මේ සාධහරණය විෂ්ඨ කරගන්ඩ වෙනත් විකල්ප කෙරෙහි අපිට අවධානය යොමු කරන්නට සිද්ධ වෙනවා ඒ ක අපි අද දවසින්දලම ආරම්භ කරනවා. පැහැත් දිලියොම අපියඒ එක කරනවා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති ලේකම්තුමා අපිට අවස්ථාව දෙන්නේ නැත්තාං. මේ ෘතියවේදීින් හැටියට අපි කිහිල්ලා එතුමාගෙන් මේ අමස්ථා වරගෙන අපි අහන්ඩ ඔබතුමා ලිකිතව අපිට දුන්න මේ තහවුරුව ගැන. ඔබතුමා මේක අඩුගානෙ කරන්ඩ බැරිද පුළුහන්ද කියලා කියන්න. අපිට සාකච්ඡාවක් දෙඩකින. ඒ බරපතල ඉල්ලීම කරන්න අපි බලාපොරොත්තුවේෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අතිසේ අසාධහරණ. බිදිහට බදුු අයකරණයකට විරුදධව, අපි ගෙනියන මේ ක්‍රියාමාර්ගය, අපේ විරෝධය, මොන හේතුවක් නිසා වත්. නතර කරන්ට අපි කටයුතු කරන්නි නෑ මේක ජයග්‍රහණයකින් ෘතියවේදින්ට සාධහරණය ඉෂ්ට සිද්ධ වෙනකම්ම නොකඩවා ඉදිරියට අරගෙන යනවා ඒ අරගෙන යන විදිහ හොඳද නරකද ඒ අපිට අදාලනෑ. අපි මේ සාධහරණය ෂ්ට වෙනකං මේ ක්‍රියාමාර්ගය අත් නොහැර ඉදිරියට ගිනිියන බව සපත කර සිටිනවා.